ලෝක ඉතිහාසයේ තුල විවිධ කල් සීමාවන්තර වසංගත තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. මේ වසංගත තත්ත්වයන් නිසා ලෝකයේ බොහෝ ජීවිත හානි ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. විවිධ උපක්‍රම වලින් මේ වසංගත පාලනය කරගත්ත් ලෝකයේ විවිධ කාලවල සිටම විවිධ වසංගත තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. මේව පාලනය කරගන්න නොහැකි දෙයක් බවටත් පත් වෙලා තියෙනවා. දැන් අපි මුහුණ දෙමින් පවතින මේ කොරෝනා වෛරසය එහෙම නැත්නම් COVID-19 කියන්නේ නිර්මාණයේ උණු වසංගතයක්. අද වන විට මේ වෛරසය අපිට මහත් හිසරදයක් වෙලා තියෙනවා. ඉතින් අද අපි ලෝකවලින් සමගින් ඔයාට කියන්න හිතුවේ ලෝක ඉතිහාසයේ තුර නිර්මාණයේ උණු වසංගත කිහිපයක් පිළිබඳ. ඊට කලින් ඉදිරි ටීවී අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. පළාතින bell icon එක click කරලා බලන්න පුළුවන්. අපේ video upload කරද්දී ගමන් බලන්න. ඇනටෝයින් වසංගතය අපට දැනගන්න ලැබෙන ඈත ඉතිහාසයේ වල්තා වුණු මේ වෛරසය ක්‍රිස්තු වර්ෂ 160 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 180 දක්වා කාලය තුල පැවති එකක්. පසෝරිය සරම්ප රෝගයේ රෝග ලක්ෂණ මේ රෝගය තුළින් වල්තා වෙනවා. මේ රෝග ලක්ෂණ වන්නේ පාචනීය උණ වමනීය පිපාසය උකුර ඉදවීම කැස්ස වැනි ලක්ෂණ. මේ රෝගය නිසා මිලියන 5කට වඩා ප්‍රමාණයක් ජීවිත හානි සිදු වෙලා තියෙනවා. ජපන් වසෝරි වසංගතය ක්‍රිස්තු වර්ෂ 735 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 737 කාලය තුල සිදු වුණා. කොරියානු අර්ධද්වීපයේ සිට පැමිණි පුද්ගලයෙකුගෙන් වැළඳී සිටින මේ රෝගය ඉතා ශීඝ්‍රයෙන් ජපාන පිරිසල දේශය තුල පැතිර ගියා. ජපානයේ පුරා ආහාර හිඟියක් පවා මේ නිසා ඇති වුණා. මේ නිසා ජපානයේ තුල අධික 20% ජීවිත හානි ප්‍රමාණයක් මේනින්ද සිදු වුණා. ජස්ටියානු වසංගතය ජස්ටියානු වසංගතය කියන්නේ බයිසන්තියානු අධිරාජ්‍යයේ සහ විශේෂයෙන්ම අගනුවර මෙන්ම සාසියානු අධිරාජ්‍යයේ හා මුළු මධ්‍යතරණී මුහුදාවට වරාය නගරවලට බලපාලා තියෙන වසංගතය. මියන් හා මැක්කන්ගේ නිර්මාණය වූ අය සැලකෙන මේ වසංගතය නිසා මිලියන 30ක් පමණ පිරිසක් මිය ගිහින් තියෙනවා. ලන්ඩන් වසංගතය 1665 වර්ෂයේ පැවති මේ මහා වසංගතය නිසා එංගලන්තයේ ඇති වූ බුබොනික් වසංගතයේ අවසාන හා ප්‍රධාන වසංගතය විදිහට මේක හඳුන්වනවා. මෙහි විශාල ලෙස ලක්ෂයක පමණ ජීවිත හානි ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. ඉතාලි වසංගතය ඉතාලිය පුරා පැතිරී ගිය මේ වසංගතය නිසා ඒ රට ජනගහනයෙන් 25% පමණ ප්‍රමාණයක් මිය ගිහින් තියෙනවා. මේ වෛරසය ඒ රට උතුරු හා මධ්‍ය ප්‍රදේශය තුලම පැතිර ගිහින් තියෙනවා. එබවිලා වසංගතය එබවිලා නම් වෛරසය නිසා මේ හටගත් මේ වසංගතයේ කැලෑ සත්තුන්ගෙන් මිනිසාට ව්‍යාප්ත වුණා යයි සැලකෙන අතර මැදපෙරදිග රටවල්වල මූලික වශයෙන් නිර්මාණය වෙලා තියෙන අතර 850ක් පමණ පිරිසක් මේ වසංගතය නිසා මියගෙන තියෙනවා. මර්ස් වසංගතය 2015 වර්ෂයේ සිට පැවති මේ වසංගතයේ කොරෝනා වෛරසයේ තවත් එක් ප්‍රභේදයක් විදිහට සැලකන්න පුළුවන්. පවුලන්ගෙන් නිර්මාණය වුණාය සැලකෙන මේ වසංගතය නිසා 850ක් පමණ ජීවිත හානි සිදු වෙලා තියෙනවා. HIV වෛරසය චිම්පන්සීන් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච මේ වෛරසය මිනිසට සම්ප්‍රේෂණය වෙලා තියෙනවා. මේ වෛරසය නිසා ලෝකයේ බොහෝ පිරිසක් මිය ගිහින් තියෙනවා. මානව ප්‍රතිශක්තිකරණයට බලපෑම් කරන මේ වෛරසය තවත් රෝගයක් මූලික කරගෙන ආසාදිතයා මරණයට පවා පත් කිරීම සිදු කරනු ලබනවා. මේ දක්වා ලෝකයේ මිලියන 25ක් පමණ ප්‍රමාණයක් මේ වෛරසය නිසා මිය ගොස් ඇති අතර තවමත් මරණ වාර්තා වෙමින් පවතිනවා. මෙවැනි වසංගත බොහෝ ප්‍රමාණයක් ලෝක ඉතිහාසය තුළ වාර්තා වෙලා තියෙනවා. අද මම ලෝකවලට සමගින් ඔයාටගෙන ආවේ එයින් වැදගත් වුණු වසංගත කිහිපයක් පමණ. මේ වෙනකොට අපි වගේම මුළු ලෝකෙම කොරෝනා වෛරසයේ ගොදුරු වෙලා තියෙනවා. මම අද ඒක ගැන කිව්වේ තාමත් එහි අවසානය අපිට පැහැදිලි නැති හින්දා. ඉතින් ආයෙමත් දවසක ලෝකෙ වටේ සමගින් මේ වගේ දෙයක් සමගින් මහමුවෙමු. මේ ලෝකෙ වටේ විත් කවි විචාර